අයිබෝවන් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අද පස්වරුවේ තවත් ආසාදිතීන් 274ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි ඊයේ දිනයේත් මරණ 8ක් වයස අවුරුදු 36ක තරුණයෙකුත් ඒ අතර පාතාල නායක පට්ටලේ සමීර ආයුධ සමග අත්අඩංගුවට ජලකඳට යට වූ දරුවා වේරුණු හැටි සාමාන්‍ය පෙළ નિયમિત දිනට පවත්වනවාද නැද්ද යන්න තීරණය ලබන සතියේ ඇමති ජීඑල් කියයි කණිජ තෙල් වලින් රටට ලාභයක් ඉපැයුවේ අපි මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුවේදී කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වෙනි දිනේ අදයි අද දිනේදී තරුණ සහ ක්‍රීඩා විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ වැය ශීර්ෂණ ඇතුළු තවත් වැය ශීර්ෂ කිහිපයක් විවාදයට ගෙනුණා මේ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකදී අධ්‍යාපන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් පළ කළා පාසල් පද්ධතිය ගත්තාම ඊළඟට කඩේමක් හැටියට තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. විභාගයේ කල් දැමීම සම්බන්ධව තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවාද කියලා දැනගන්න කැමතියි. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තිබෙනවා. 21 ජනවාරි මාසයේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා තමයි දැනට තීරණය වෙලා තියෙන පරිදි සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම මෙහෙම පවතිනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කළා අපි තීරණයකට එළවෙනවා නම් දැනට මේ පාසල් විවෘත කරන්න බෑ කියලා. එවන් තත්වයක් තුළ අපිට තීරණයක් ගන්නට වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීම. ඒ ගැන තාම තීරණය කරන්නේ සතියක් තුළ අපි ඒ තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපේ තරුණ කටයුතු ක්‍රීඩා ඇමැතිතුමා අද එනවද? තරුණ කටයුතු ක්‍රීඩා ඇමැතිතුමා සභාවේ නැහැ. තවම අපිට දන්වලා නැහැ මොකද. අසනීප වෙලා හිටියා මම දන්නේ නැහැ තවම හොඳයිද කියලා. විදුලි බල ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නා වූ තෙල් සැපීමේදී රුපියල් 52ක් කස්ටක වෙන තෙල් ලීටර එකක් විදුලි මල්ල මල්ලලේට දුන්නේ රුපියල් 27ට. අදටත් දකුණු ආසියාවේ විදුලි බල ඒකකයක වැඩිම පිරිවැය දරන රට වෙලා තින්නේ ලංකාව. මේක බලපාන ආර්ථිකයට අපේ රටේ සාමාන්‍යයෙන් තෙල් වල බද්ද රුපියල් 40ක් 45ක් වෙන. තුර්කියෙත් 145යි. බදු අය කන. ඒක නිසා මිල සූත්‍රයක් නැහැයි කොට මිල සූත්‍රකින් තමයි ගාන හදන්නේ. අපි මොනා නොගෙනවත් අපි අනිවාර්යෙන් තෙල් ගෙන්නන්න ඕනේ. අපේ රටේ ඉන්ධන ගබඩා කරන අවුරුදු 20ක්ම මේ පොහොට්ටුවේ ඉන්න අයම තමයි ආණ්ඩුවේ බලය තියාගෙන හිටියේ. හැබැයි මේ අවුරුදු 20 තුල ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් වැඩි කරන්නට ඒ අවශ්‍ය ගබඩා ටැංකිය හදන්න බැරි වුණා. කොටින්ම කියනවා නම් මාළු ටැංකියක්වත් හදන්න බැරි වුණා කියලා තමයි කියන්න වෙන්නේ. ඉන්ධන සුරක්ෂිතතාවය ඉන්ධන සුරක්ෂිතතාවය අවුරුදු 25න් පසුව අපේ රජයේ කාලේ ඉන්ධන ප්‍රවාහන නල 2015 වෙන විට එක නලයක් හෝ මේ පොළවේ ස්ථාපනය නොකර කෝටි ගාණක් මුදල් වැය කරලා තිබ්බා. තෙල් බානකොට ඩොලර් 50000ක් ඉතුරු වෙනවා රටට. අපි පිළිවෙලකට විදේශ ජාත්‍යන්තර ආයෝජකයන් එහෙට ගෙනල්ලා තෝරලා හදලා දුන්නට පසුවත් මේ රජයට ඉදිරියට මේ කටයුතු ගෙනියන්න බැරි නම් මේ රජය ෆේල් කියන එක ඉතාම පැහැදිලි. අපේ ක්‍රීඩා ඇමතිතුමා නාමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු කවුරුවත් නැහැ. බලාපොරොත්තු වෙන තරුණ නාමල් රාජපක්ෂ මහත්මයා ගැන කතා කරන්න තමුන් නම්සි බොහොම වයසක කෙනෙක් තමුන් නම්සි වාඩි වෙන්නේ. මොනවාද මේ? ඔබතුමා කතා කරන්නේ. ඔය බුරන්ඩ කියලා කොන්ත්‍රාත් එක දීලා තිබුණාද? වැදගත් විදියට කතා කරද්ද අපේ රටේ තරුණයින් වර්ණ ගන්නවලා නිල් බලකායක් හදන එකවත් කොටස් කරලා බේද බින්න කරන එකක්වත් නෙවෙයි. අපිට අවශ්‍යන්නේ ශ්‍රී ලංකාවේ තරුණ බලකාය. විදුලි බල මණ්ඩලය පාඩු ලබලා තිබෙනවා මේ වසරේ මුල් මාස 8 වෙනකොට මිලියන 31724. ඒ වගේම තෙල් සංස්ථාවේ පාඩුව මේ මුල් මාස 8 ඇතුළත පාඩුව මිලියන 4417යි. කෝටි 34899ක ණයකින් කණිත නීතිගත් සංස්ථාව පිළිනම්. ඒ වගේම විදුලි බල මණ්ඩලය ගත්තොත් කෝටි 13075ක් ණය. 2007 ඉඳන් අපේ රට මොනතරම් ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවාද? ඩොලර් බිලියන ගණන් වැය වෙන ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවා. සම්මන්ත්‍රණ ශාලාව තියෙන සෙනගින් නැති, පිට්ටනි තියෙනවා සෙල්ලම් කරන්න නැති, පාරවල් තියෙන වාහනයක් නැති, වරායවල් තිබුණා නැව් වෙන්නේ නැති. අපි පිරිපහදු කරලා අපේ රටේ තෙල් තෙල් අලෙවි කරන්න සූදානම් නම් අදත් අපිට වෙළඳ පොලේ මිල 37%කින් අඩු කරලා දෙන්න පුළුවන්. මේක නෙවෙයි ජාතික අවශ්‍යතා. දුකක් ඇති වුණාම දුකයි දුකයි කියලා අඬනවා වෙනුවට අපි කල යුත්තේ දුකට හේතුව සොයාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදා ගැනීමයි. අපිට අද අවශ්‍ය වෙන්නේ ගැඹුරු මූදේ තෙල් කැණීම් පිළිබඳ අත්දැකීම් ඇති අතරමැදදී අත්හැර නොයන තෙල් කර්මාන්තයේ සිටින දැවැන්තයන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඉහළ තරඟයක් ශ්‍රී ලංකාව තුළම ඇති කරගන්න. ඉදිරි වසර
වසර පහ තුලදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට වසර 55කට පසු නව පිරිපාදුවක් ලබා දෙනවායි කියන ප්‍රතිඥාවත් මේ සභාව හමු තබමි. මේ රටේ ජීවත් වෙන දුප්පත් අහිංසක අසරණ පවුල් ලක්ෂයේ නිවාස මත සෝලා සවි කරලා අපි බලාපොරොත්තු වෙන ජාතික විදුලි බල පද්ධතියට මෙගාවට් 500ක් එකතු කර ගන්න. වෙනදා ආණ්ඩුවෙන් මුදලක් ලබා ගන්න බලන් හිටිය පවුල් ටික තමන්ගේ දෙපයින් නැගී සිටින පවුල් ලක්ෂයක් බවට පත් කිරීමත් අපි මේ ව්‍යාපෘති හරහා බලාපොරොත්තු වෙනවා. ඊ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ජනාධිපතිවරයා සහ ඉන්දියා ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් මෙවින් පළදායි සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම ඉන්දු ලංකා ආරක්ෂක සහයෝගීතාව ඉන්දිය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සාකච්ඡාවට ප්‍රධාන මාතෘකා අතර වනවා. ඉන්දියාවේ සහභාගීත්වය ඇතිව ආරම්භ කර ඇති අටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළ යුතු බවට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත අජිත් දොවල් මහතා දැනුම් දුන්නා. මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. ඉන්දියාව මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වෙනි ජාතික ආරක්ෂක උපදේශක ත්‍රිපාර්ශ්වික හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයිනේ ආරක්ෂක ප්‍රධානීන් පිරිස කලාපී ආරක්ෂාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමු වී මෙලෙස සාකච්ඡා කරා. මන්ත්‍රව්‍ය පාතාල කල්ලිය ඇතුළු නීති විරෝධී ජාවාරම් මර්ධනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙන්ම ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහිදී අවධානයට ලක් වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියා. COVID-19 වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ පෙරවරුවේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර COVID වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 274 දෙනෙකු පිළිබඳව අද පසුර වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 22700 ඉක්මවා ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 87ක කාන්තාවක් ඇතුළත්. අදාළ කාන්තාව පසුගිය නොවැම්බර් මාස 23 වනදා නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ආඝාතයේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ නවයේ දෙමඩකොර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද මහරගම අපේක්ෂාරෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගය සමග උග්‍ර වූ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි. මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද පසුගිය නොවැම්බර් මාස 25 වනදා නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ITH රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සමග කොවිඩ් 19 උග්‍ර වීමයි. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද පසුගිය නොවැම්බර් මාස 26 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 10 මාලිගාවත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්ද නොවැම්බර් මාස 26 වන දින නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දියවැඩියාව නිදන්ගත වකුගඩු රෝගයක් සහ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද පසුගිය නොවැම්බර් මාස 25 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් සහ ඇදුම රෝගය සමග උග්‍ර වූ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි. කොළඹ මැගසීන් බන්ධනාගාරගතව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද බන්ධනාගාර රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා.
මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ 18 දිනකුද COVID ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. වෛද්‍යවරයෙක් හෙදිනදාරින් 7 දෙනෙක් ස්පීච් තෙරපිස්ට්ලා දෙන්නෙක් ආඩියොලොජිස්ට් කෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහායක 5 දෙනෙක් හැටියට රෝහල ආරක්ෂිතයි රෝහල වසා නැහැ රෝහලේ කටයුතු අපි හැකිපමණ අත්‍යවශ්‍ය දේවල් සාධ්‍ය කරසුතු ඒ අරුණින්ම සිදු වෙනවා පසුකීතා කුරුණෑගල නගරයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ අතුරින් පුත්කලින් 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා ඒ හේතුවෙන් කුරුණෑගල නගරයේ වෙළඳසැල් 12ක් වසා දැමීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ හංවැල්ල ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සේවකීන් 12 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව කර්මාන්ත ශාලාව දින 14කට වසා දැමීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත්තේ. මේ අතර අඟුරුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක ප්‍රතිකාර කටයුතු සිදු කළ වෛද්‍යවරයෙකුද COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරලා තියෙනවා දිගින් දිගටම එම ප්‍රදේශයේ කිසිම සෞඛ්‍ය නිර්දේශ ඒ උපදෙස් පිළිපදින්නේ නැතුව අනාරක්ෂිතව රෝගීන් පරීක්ෂා කරලා තියෙනවා මේ වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයෙකු බව අපි දැන් හඳුනාගත්තා විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙම වෛද්‍යවරයා වෙත දිනපතා යොමු වෙනවා එතකොට ඒ ප්‍රතිකාරගත් සියලුම රෝගීන් මෙම වෛද්‍යවරයාගේ අනාරක්ෂිතව තමා ප්‍රතිකාර ලබලා තියෙනවා මේ අතර පෑලියගොඩ මත්සේ වෙළඳ සංකීර්ණයේ සේවය කළ කැලණිය ප්‍රදේශයේ පදිංචි පුත්කලෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ සමීපතමින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පසුකීදා කටයුතු කළා. ඒදී අදාළ ආසාදිත පුත්කලයාගේ බිරිඳ මාස 6ක ගැබිනියක් ව සිට ඇති අතර ඇයද නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඇගේ දරුවා මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඇය ගැබිනියක් වත් ඇය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බවටයි නිවැසියන් චෝදනා කරන්නේ. දැනුණත් බබාගේ සබ දගන දගනා දැනුණා මට යනකොට මං ගියා නිරෝධායන රංගිය නිසා තමයි මෙහෙම වුනේ අපි මොකද ගෙදර නිරෝධායනේ කරලා තියෙද්දී අරංගේ තවත් කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න ඉදිරියට හරි වග බලා ගන්න කියලා තමයි කියන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවෙන්දු සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා ඇත්තටම පොලිස් වාසියම ඔක්කොම ප්‍රදේශවලට මෙහෙම හුදකලා කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ සමහරලාට යම්කිසි ග්‍රාම නිලධාරි කොට්ටාසයක් එහෙමත් නැත්නම් ග්‍රාම නිලධාරි කොට්ටාසෙත් එක් කොටසක් පමණක් සමහරට මහල් නිවාසයක් වෙන්න පුළුවන් නැත්නම් එක පාරක් වෙන්න පුළුවන් නැත්නම් එක ගමක් චූටි කොටසක් වෙන්න පුළුවන් ඒ ආදී වශයෙන් අපි මේවා තෝරගෙන ලබන සතියේදී වෙන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම හැකිතාක් දුරට මේ ආකාරයෙන් අවම පීඩනයක් ජනතාවට ඇති වෙන ආකාරයෙන් ඒ කොටස් පමණක් යම්කිසි ප්‍රදේශයක එක කොටසකට පමණක් මේ ආකාරයේ හුදකලා කිරීමටත් ඒක තාමත්ම ඕනකමින් ඒක රැකබලාන අනිත් ප්‍රදේශවලට ඒක ඒ ප්‍රදේශයේම සිසු ප්‍රදේශවලට පැතිරෙන නොවන ආකාරයෙන් රැකබලා ගන්න. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. කොළඹ මහනගර සභා සීමාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට පාලනය කළ හැකි මට්ටමින් ආසාදනය පවතින්නේ නැහැ මේ වෙදි රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා පාලනය කර ගැනීම සඳහා නමුත් මේවන තුරුත් අපිට ඒක පාලනය වුණායයි කියලා අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක නැහැ ඒ වගේම දැනට සංචරණ සීමා පනවලා තියෙන ප්‍රදේශවල රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන විවෘත කිරීම සඳහා අවසර ලබා දීම නිසා දැන් ආයතනවල මේ වෙදි ආසාදයෙන් වාර්තා වෙනවා සහ ඒ විවෘත කරපු ආයතන නිසා යම් අවදානම් තත්ත්වයකට මේ ප්‍රදේශ යමින් තියනවා කියලා පැහැදිලිවම පේන තියෙනවා විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාවේ වරාය ආශ්‍රිතව තවදුරටත් පාලනයකින් තොරව ආසාදිතයින් පැතිර යමින් තියෙනවා රෝගීන් දිනෙන් දින වැඩි වෙමින් පවතින නිසා ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම රජය සහ ප්‍රතිපත්ති තීරණකින් කියලා අපි කියනවා වරාය නැගිනහිර ජැටිය මේ වන විට ඉන්දියාවට පවරා දීමට රජය අවශ්‍ය පියවරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ දවස්වල කවුරුත් කතා කරන මේ වරාය නැගිනහිර ජැටිය සම්බන්ධයෙන් දැන් රජයේ පැත්තෙන් නිරන්තරයෙන් කියන අපි මේක විකුණන්නේ නැහැ නොයෙකුත් දේවල් කතා කරනවා නමුත් මේ සම්බන්ධයෙන් අපි දන්නවා දැන් අවශ්‍ය පියවර ගණනාවකට රජය ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ඉන්දියාවට මේ
නැගෙනහිර ජටිය ලබා දීමේ අවශ්‍ය කටයුතු ගණනාවක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අද විශ්සහරහා අපි පැහැදිලිවම කියනවා වරායේ නැගෙනහිර ජටිය විතරක් නෙමෙයි මේ රජයේ ආපු ගවම්ම ශැන්ග්‍රිලාගේ පිටිපස්සේ අක්කර 3ක ඉඩම වික්කා. දැන් මේ වෙනකොට කොළඹ ඉතාමත් වටිනා ඉඩම් ගණනාවක් අක්කර 200කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට ඒව හඳුනාගෙන රජයේ සූදානම් වෙනවා මේවා විකුණලා ඉස්සරහට ක්‍රියාත්මක කිරීම සඳහා තමයි රජයේ කටයුතු. මේ දවස්වල මේ කොරෝනා වලට මුවා වෙලා නොයෙකුත් ආකාරයේ ජාවාරම් එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයේ මුදල් ලිපීමේ මාර්ග තමන්ගේ ආණ්ඩුවට හිත මිතුරු ගජ මිතුරන්ට ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ සමග රජයෙන් ඉල්ලා සිටින කැමැති මෙතෙක් කල මේ රටට විදේශ විනිමය ගෙනත් මේ රට වෙනුවෙන් විශාල සේවාවක් කරපු මේ ජනතාවගේ මේ වගේ අසාධාරණ මුදලක් අය කරන්න එපා. මේ ඇයට සාමාන්‍ය ගාස්තු යටතේ ටිකට් එක ලබා ගන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් වෙනත් ගුවන් යාන සේවා සපයන ආයතනවල මීට වඩා අඩු මුදලට ගුවන් ටිකට් පත් ලබා දෙන සූදානම් වෙලා තිනවා. ඒ වගේ මේ අය බලාපොරොත්තු වෙන්නේ තරුපන්ති හෝටල්. එයාට සාමාන්‍ය මට්ටමට අඩු වියදමට තමන්ගේ නිරෝධායන කටයුතු මේ ලංකාවට ඇවිල්ලා කරගන්න අවස්ථාව සලසා දෙනවා නම් මෙච්චර මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ වුණ රුපියල් ලක්ෂ 2කට පල්ලෙහා මුදලකින් මේ කටයුතු කරගන්න පුළුවන්. අද රුපියල් ලක්ෂ 4000ක් මුදලක් මේ අය කරන එක ඉතාමත් කනගාටු දායකයි කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දේශීය සම්පත් ආරක්ෂා කරමින් එම සම්පත් වැඩි දියුණු කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා පවසනවා. ඒ කල්තර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යහපාලන ආණ්ඩුව ගේන්න ජනතා යුක්ති පෙරමුණ තමයි පැහැදිලි ලෙස උදව් කරේ. සිරිසේන ජනාධිපතිතුමාව ගේන්න රයින් ළඟමැති කරා. ඒ ආණ්ඩුවෙන් සද්ද නැතුව හිටියා අර හම්බන්තොට වරාය ගෙඩියට විකුණලා දානකොට. මං අද විශේෂ බාර ඇමතිවරයා. අපේ දේශීය සම්පත් කිසි කෙනෙකුට විකුණන්නේ නැහැ. හැබැයි අපි මේවා දියුණු කරන්න අපි ලෝකයේ ඉන්න ඕනම ආයෝජකයෙකුට එන්න පුළුවන්. උර්ථ සම්පති චෝදනා කරන්නේ ඉන්දියා ආරක්ෂක උපදේශකවරයා ලංකාවට ඇවිල්ලා තින්නේ මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා. මං හිතන්නේ පටලවගෙන. එහෙමනම් ඒ රටේ ඉන්න නාවික විශේෂ බාර ඇමතිවරයා එන්න ඕන මාත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මේක එහෙම සාකච්ඡා කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක බොහොම පැහැදිලි ලෙස මේ වෙනකොට මං ECD පර්යන්තය පටන් අරගෙන තිනවා. මේ වෙලේ ක්‍රියාත්මක වෙනවා. අපි ආයෝජකයන්ට අනගහලා තිනවා. ඩොලර් මිලියන් 600ක් වියදම් කරන්න වෙනවා. මේ ආයෝජකයෙක් එකතු වෙලා මේක ඉදිරියට දියුණු කළා වරාය ක්ෂේත්‍රය දියුණු කරන්න. ECD නෙවෙයි තමයි වෙස්ට් පර්යන්තය බටහිර පර්යන්තයත් මම ලබන අවුරුද්ද වෙනකොට අනිවාර්යයෙන්ම රටේ ආර්ථිකය වෙනුවෙන් ඒකත් මං ආරම්භ කරනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රුක්ෂාන් සමීර නොහොත පට්ටලි සමීර නැමැත්තා විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පන්නිපිටිය පර්ණ කොට්ටාව පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව මූලස්ථාන පොලිස් වසමට අයත් පිල්ලෑරඩි ප්‍රදේශයේ ලොරි රථ දෙකක් මොහොනට මොහොන ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව දිවයින පුරා සිටින අඩු ආදායම් ලාභී ප්‍රජාව ස්වශක්තියෙන් වැඩි ආදායම් ලාභීන් බවට පත් කිරීම උදෙසා සමෘද්ධි සහනාධාර ලාභීන්ගේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීමේ වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් තුළ සාමූහික වශයෙන් එක්ව මහවිරු සැමරුම සිදු නොකරන ලෙසට අධිකරණ නියෝග පනවා තිබෙන පසුබිමක උතුරේ ජනතාව සිය නිවෙස් තුළ පහන් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබුණා. සබරගමුව පළාතේ කිතුල් කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අදහස් අනුව කිතුල් පැල 40,000ක් සිටුවීමේ පළමු අදියර කෑගල ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා. නෝවුඩ් පොලිස් වසමට අයත් නෝවුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 12ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නෝවුඩ් පොලිසියේ අංශ කිහිපයක් පරීක්ෂණ සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethenews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට මධ්‍යාහ්න පොත් විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.